අයිබෝන් කියල පිළිගන්නවා. එසල් පෙට් හවුස් යුටියුබ් channel එකේන තවත් වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ කරන්නේ මගේ පරපුරට ඩල්සන් අහපු පරි වර්ග ගැන. හරි එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. මේ ඉන්නේ මම ගෙන අහපු පළවෙනි පරවියා. මෙයා කළු ඉන්දියන් පරවියෙක්. මෙයාගේ ඇස් කහ පාටයි. කහපාටුරු තැඹිලි පාටක් තමයි මෙයාගේ ඇහි තියෙන්නේ. මෙයාවත් නම් ඉස්සරහට එලවන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙයාමට නිකන් හම්බුනේ. මේ ඉන්නේ මට දෙවෙනියට හම්බුන පරවියා. මෙයාව මම සල්ලි දීලා නෙමෙයි ගෙනාවේ. මෙයාමට පාර වැටලා ඉඳලා තමයි අහු උනේ. මෙයාගේ එක තට්ටක් තුවාලෙලා තිබ්බේ. මම ගෙදර නම් වෙලා එයාට බෙහෙත් කරලා හොඳ කරා. මෙයා කිරිල්ලියක්. මෙයා ජෝඩු වෙලා ඉන්න අර කලින් පෙනු කළු ඉන්දියන් කුරුල්ලත් එක්ක. මේ ඉන්නේ මම ගෙනාපු තුන්වෙනි පරවියා. මෙයාගේ වර්ගය නම් මං හරියටම දන්නේ නැහැ. මෙයාගේ හැ රෝස පාටක් වගේ තියෙන්නේ. මෙයාගේ වර්ගය දන්න කෙනෙක් පුළුවන් නම් කමෙන්ට් කරලා කියන්න. මෙයාවත් මං එලවන්න තමයි ගෙනාවේ. මෙයා කුරුල්ලෙක්. මම ඉස්සරහට මගේ පරවි ටික එලවන වීඩියෝකුත් තවගේ එන්නම්. ඔයාලට පේන ඇති මෙයාගේ තටුවල නිකන් බැජ්ජයක් වගේ තමයි පිහාටු ගිහිල්ලා තියෙන්නේ. මේ ඉන්නේ මම ගෙනාපු හතරවෙනි පරවියා. මෙයා සුදු අර කීරම් පරවියෙක්. මෙයාත් කුරුල්ලෙක්. මෙයාගේ ඇහත් කහපාටුලු තැඹිලි පාටක් තමයි තියෙන්නේ. මෙයා මං එලවල බලලා තියෙනවා. මෙයා හොඳ ටයිමින් නක් දුන්නා. මෙයා ගත්තේ මං රුපියල් 1000කට විතර. මේ ඉන්නේ මම ගෙනාපු ඊළඟ පරවියා. මෙයාත් කළු ඉන්දියන් පරවියෙක්. මෙයාගේ ඇහ කළු පාටයි. ඔයාලට පේන ඇති. මෙයා තම පැටියෙක්. මෙයාත් මං එලවන්න තමයි ගෙනාවේ. මෙයා මම රුපියල් 600කට වගේ තමයි ගත්තේ. මෙයා කිරිල්ලියක්. මේ ඉන්නේ මම ගෙනාපු කොණ්ඩ පරවියා. මෙයා අලුවාර කොණ්ඩ පරවියෙක්. මෙයාගේ ඇහැ සුදු පාටයි. ඔයාලට පේනවා ඇති. මෙයාවත් මං එලවන්න තමයි ගෙනාවේ. මෙයා කිරිල්ලියක්. මේ ඉන්නේ මට හම්බුණ පකිස්තාන් පරවියා. මෙයාවත් මට නිකන් තමයි හම්බුනේ. මෙයා කිරිල්ලියක්. මෙයාගේ ඇහැ තැඹිලි පාටුරු කහපාටක් තමයි. මෙයා මං එලවලා තියෙනවා. මෙයා හොඳ ටයිමින් නක් දීලා තියෙනවා. මේ ඉන්නේ මම ගෙනාපු තව කළු ඉන්දියන් පරවියෙක්. මෙයාගේ ඇහැ කහපාටයි. මෙයාවත් මං එලවන්න තමයි ගෙනාවේ. තාම මෙයා එලවලා නැහැ. මෙයා කිරිල්ලියක්. මෙයාවත් මං රුපියල් 600කට වගේ තමයි ගත්තේ. හරි ඉතින් ওই පරවි ටික තමයි මම ගෙනාවේ. මම ඉස්සරහට පරවි ටික එලවන වීඩියෝ කන්නේ අරන් ගේන්නම්. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.